ජනතාවට මම කියන්න කැමති ඔයගොල්ලෝ අද ඉඳන් හැමෝම එකතු වෙලා ඔබලංගේ නෑදෑයෝද සහෝදර සහෝදරියෝද අසල්වැසියෝද දූ දරුවෝද හැමෝම එකතු වෙලා මේ හරි නායකත්වයට සුදුසු පුද්ගලයාට අපි සුදුසු තැන දෙවිය යුතුයි. එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ බොරු පොරොන්දු දුන්න කෙනෙක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා අද වෙනකොට 30 වසරක් පැවති යුද්ධේ නිමා කරන්නට ඔහු පුදුමාකාර සවියක් වුණා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට. ඒ වගේම රට සංවර්ධනය කරන්න ඔහු පුදුමාකාර ශක්තියක් වුණා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට. ඒ වගේම ඔහුගේ දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියටත් නෙමෙයි ඇමති කෙනෙක් විදියටත් නෙමෙයි අපේ රටට සේවයක් කරේ රජයේ නිලධාරියෙක් විදියට. ඔහු මොනතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ද ඒ උදාහරණයම ඇති අපිට ඔහුව මීළඟ නායකත්වයට පත් කරන්න. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ සහෝදර වරුනේ හැමෝගෙන්ම මම ඉල්ලා සිටිනවා මේ ලංකාව කියන්නේ ඕගොල්ලන්ට කෘෂිකර්මයේ පැත්තෙන් ගත්තොත් සංචාරක කර්මාන්තයේ පැත්තෙන් ගත්තොත් පුළුවන් තරම් අපේ රට ජාත්‍යන්තර ඉදිරියේ බබලවන්න පුළුවන් රටක්. අද වෙනකොට මේ යුද්ධය නිසා සංචාරකයෝ ලංකාවට එන එක නතර වෙලා තියෙනවා.